සමාජ සංගායනා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනේ, හැමදෙනාම මේ මිදිරි උදෑසන උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෝකේ ලැබෙන මහාම ලාභය ධර්මලාභය. ඒ තරම් වටිනා වෙනත් දෙයක් නැහැ. නමුත් මේක නුවණැත්තන් සඳහා පවතින ධර්මයක්. ඒ කියන්නේ ධර්මයේ තේරුම් ගන්නට අපිට නුවණින් විමසිය යුතු වෙනවා. නුවණින් කල්පනා කළ යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ශාසනය ඊටමත් ප්‍රඥාවන්තයින්ට ගෝචර වන නුවණින් තේරුම් ගත යුතු විශිෂ්ට දර්ශනයක්. ඒක පටු තැන් වලින් විතරක් රැඳී පවතිනක් නෙමෙයි. සීමා මායිම් වලින් රැඳිලා අවසන් වන දෙයක් නෙමෙයි. ඒක ඊටාම ගැඹුරට විහිදී යන දාර්ශනික පසුබිමක් සහිත දෙයක්. එනිසා බුදුදහම කියලා කියන්නේ ආගමක් සහ දර්ශනයක් කියන මේ හැම දෙයකින්ම පරිපූර්ණත්වයට පත්වන උත්තරීතර දෙයක්. නමුත් බොහෝ වෙලාවට අපේ සමාජය බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ පිළිබඳව තියෙන යම් අඩු තක්සේරුවක්, යම් අඩු දැනුම් පද්ධතියක්. ඕන් ධර්මයේ පිළිබඳව වටහාගෙන තියෙන ඉතාමත් අඩු තැනකින්. ඒ නිසාම තමයි විවිධ ස්වરૂප දේවල්, ඒ කියන්නේ සමාජ විලෝපික දේවල් අද සමාජය තුළ අපිට බහුලව දකින්නට පුළුවන්කම තියෙනවා. මිනිසුන්ගේ සිතුම් පැතුම්, මිනිසුන්ගේ ක්‍රියාකලාපයන් ගොඩක්ව වෙනස්ව ගිහිල්ලා තියෙනවා. ඒ සෑම දෙයකටම හේතුව තමයි මිනිස්සු හැමෝම හිතාගෙන ඉන්නේ හැමදාම කල්ප ගණනක් ජීවත් වෙනවා වගේ. ඒ නිසා පුංචි හැඟීමකට, හිතට එන සංකල්පනාවකට තමන්ගේ මනුස්ස ජීවිතයේ තියෙන වටිනාකමවත් තීරණය කරගන්නේ නැතුව කටයුතු කරන්නට තරම් මිනිස්සු ප්‍රාථමික මට්ටමකට වැටිලා තියෙනවා. ශාසනයකින්, ධර්මයකින් අපට ලබා ගන්නට පුළුවන් ප්‍රධානම දේ බවට පත් වෙන්නේ අපේ මනස සකස් කර ගැනීම. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මේ මනස අපි සකස් කරගන්නේ කොහොමද කියලා. හිත හදාගන්නේ කොහොමද කියලා. හිත හදා නොගත්තොත්, හදා නොගත් හිත තරම් මහත්ම අනර්ථයක් සිද්ධ කරන වෙනත් දෙයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං එවං අභාවිතං මහතෝ අනත්ථාය සංවත්තති. යතහිදම් භික්කවේ චිත්තං චිත්තං භික්කවේ අභාවිතං මහතෝ අනත්ථාය සංවත්තති. මහණෙනි, මම මේ ලෝකේ වෙන එකම ධර්මයක්වත් දකින්නේ භාවිත නොකළොත්, ඒ වගේම අගුත්තං කියලා දේශනා කරනවා, නොරැක්කොත් ඒ මහත්ම ලෝකේ ගෙනල්ලා දෙන්න පුළුවන් අනර්ථය සිද්ධ කරනවා හිත තරම්. ඒ කියන්නේ කරන එකම ධර්මයේ හිත තරම් මහත්ම අනර්ථයක් කරන වෙන එකක්වත් මම දකින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා මේ ලෝකේ මහත්ම අනර්ථයක් සිද්ධ කරනවා නම් ඒ සිද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ වෙන කෙනෙකුට නෙමෙයි. ඔබට මහා අනර්ථයක්, මහා ව්‍යසනයක් සිද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ ලෝකේ වෙනත් දේවල් වලට පරිබාහිර දේවල් වලට පරිබාහිර පුද්ගලයන්ට නෙමෙයි ලෝකේ මහත්ම අනර්ථය සිද්ධ කරන්නට පුළුවන්කම තියෙන්නේ පින්නතුනේ සකස් කර නොගත් ඔබේ හිතට. මොකද අනිත් අයට පුළුවන් පින්නතුනේ ඔබට කායිකව හිංසා පීඩා කරන්න පුළුවන් වෙයි. කායිකව ඔබව දුකටපත් කරන්න පුළුවන් වෙයි. ලෝකේ වෙනත් කෙනෙකුට කරන්න පුළුවන් උපරිම සීමාව එච්චරනේ. මානසිකවත් ඔබ පීඩාවටපත් වෙනවා නම් මානසිකව ඔබ පීඩාවටපත් වෙන තැනක තියෙන්නේ ඒක ඔබේ හිත සදා නොගන්න කමේ දෝෂය. කියන්නේ ඔබ හිත රැකගන්නේ නැහැ. ඒකේ දෝෂය තමයි මානසිකව ඔබ පීඩාවටපත් වෙනවා කියන තැන තියෙන්නේ. ඉතින් නමුත් ලෝකේ කෙනෙක් ඔබට යමක් කරනවා නම් ලෝකේ ඉන්න පිරිසක් යමක් ඔබට කරනවා නම් ඔබට කරන්න පුළුවන්කම තියෙන කායිකව වද හිංසා පැමිණවීම කියන දේ. ඉතින් කායිකව ඔබට වද හිංසා පැමිණුවා කියලාවත් ඔබ මරලා දැම්මා කියලාවත් ඔබට ඒ හේතු කරගෙන දුගතියකට ඔබ යන්නේ නැහැ. ඒ හේතු කරගෙන ඔබ නරකකටපත් වෙන්නේ නැහැ. ඔබ මහ දුකකට මේ ජීවිතේදීපත් වෙයි. හැබැයි ඔබ සසරෙදි දුකකටපත් වෙන්නේ නැහැ. නමුත් පින්නතුනේ ඔබට හිත හදාගන්න බැරි වුණොත්, හිත සකස් කරගන්න බැරි වුණොත් ඔබ මේ ජීවිතේදී දුකෙන් වාසය කරනවා. ලෝකේ වෙනස් වීම හමුවේ සංකල්පනාවකට රැවටෙනකොට අනේ අර කෙනා මට මෙහෙම කිව්වා, මේ කෙනා මට මෙහෙම කළා කියලා තමන්ගේ බලාපොරොත්තු ඉටු නොවනකොට තමන්ට මහ වැසණයට, මහ දුකකටපත් වෙන්නට සිද්ධ වෙනවා. ඒ පිළිබඳව හඬන්න, වැළපෙන්න, විලාප තියන්න හේතු වෙනවා. එතකොට ඒ දුක කියන දේ ඔබට ලැබිලා තියෙන පින්නතුනේ ඔබේ හිත හදානොගත්තකම නිසා. ඔබ හිත කලමනාකරණය කරගත්තේ නැහැ. ඔබ හිත රැක්කේ නැහැ. ඒ නිසා ලැබෙන ප්‍රතිවිපාකයක්. ඔබ දන්නේ නැහැ නොවැදගත් දෙයකට හිතේ දිය යුතු තැන මොකක්ද කියලා. ඔබ දන්නේ නැහැ ලෝකේ නොවැදගත් දේවල් මොනවද කියලා. ඒ නොවැදගත් දේවල් මොනවද කියලා දන්නේ නැති නිසා නොවැදගත් දේවල් වලට ඔබ ලබා දිය යුතු තැන නොදන්නා නිසාත් ඔබට ලෝකේ දුක් වෙන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඒ මානසික දුක පින්නතුනේ ඔබට ලැබිලා තියෙන්නේ ඔබ ලෝකේ දුක විඳින තැන, දුක හදාගන්න තැන පිළිබඳව යථා තත්ත්වයක් නොදන්නාකම නිසා. ඒ කියන්නේ හිත රකින්න නැති නිසා, හිත ගෝපණය කරන්න නැති නිසා, හිත හොඳින් රැකලා ආරක්ෂා සහිතව තියාගන්නේ නැති නිසා. ඔබ හිත නොරකින එකේ වර්තමාන විපාකයේ තමයි, වර්තමාන විඳින්න ලැබෙන දේ තමයි පින්නතුනේ ඒ දේවල් ලෝකේ වෙනස් වෙලා, ලෝකේ දේවල් ඔබෙන් ඈත් වෙලා යනකොට ඔබට ඒ ගැන හිත අඬන්න පුළුවන්, වැළපෙන්න පුළුවන්, දුකටපත් වෙන්න පුළුවන්, ද්වේෂයෙන් ආරූඪ වෙන්න පුළුවන්. මුළු සමස්ත සමාජයකටම මහ ව්‍යසනයක් ඇති කරන්න පුළුවන් ඔබට. ඒ ඔබේ හිත නොරැක්කොත් ඇති වෙන ප්‍රතිවිපාකය. එතකොට ඒක මේ ජීවිතයේ ඇති වෙන දේවල්නේ. ඔබ මහ දුකෙන් ඉන්නවා, වෙහෙසෙන් ඉන්නවා, පීඩාවෙන් ඉන්නවා. මේ ඔක්කොම ඔබට මේ ජීවිතයේ ඇති වෙන දේවල්. පින්නතුනේ හිතන්නකෝ මානසික අසහනය, මානසික අතෘප්තිකර බව, මානසික පීඩනය, මේ හැම දෙයකටම මුල මොකද්ද කියලා හදා නොගත් ඔබේ මනස. ඔබ කියයි ලෝකේ මිනිස්සු නිසායි මට දුක එන්නේ කියලා, මම ඇසුරු කරන අය නිසායි මට මේ දුක එන්නේ, නැතිනම් මේ වගේ වැරදි කෙනෙක් ලඟ වුණ නිසායි මට මේ දුක ආවේ, මම හිතපු විදිහට මේ දේවල් ඉෂ්ට නොවුණු නිසායි මේ දුක ආවේ. ඔබ දුක ඔබේ ජීවිතයට ගලාගෙන එන්න හේතු 1000ක් ඔබ ලෝකෙ තුලින් කියයි. හැබැයි ඔබ විඳින මානසික දුකට ප්‍රධානම හේතුව පින්නතුනේ ඔබ හිත හදානොගත්තකම මිසක ඒ වෙනත් දේවල් නෙමෙයි. තව කෙනෙකුගේ ක්‍රියාකලාපේ නිසා ඔබට මානසික දුක ගෙනල්ලා දෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මානසික දුක ගෙනල්ලා දෙන්න පුළුවන්කම තියෙන්නේ ඔබට ඒ මනස පිළිවෙලට හදානොගත්තකම නිසා ඉන් ලැබෙන ප්‍රතිවිපාකයක් හැටියට. එතකොට ඒ මනසින් ලැබෙන දුක, මනසින් ලැබෙන වෙහෙස ඔබට ලැබෙන්නේ වෙන දෙයක් නිසා නෙමෙයි. මනසින් ලැබෙන දුක, මනසින් ලැබෙන වෙහෙස ඔබට ලැබෙන්නේ පින්නතුනේ ඔබේ ජීවිතයේ පිළිවෙලක් ඇතුව ගොඩනගා ගන්නේ නැතිකම කියන බාහිර සාධකම පදනම් කරගෙන නෙමෙයි. ඔබ ඒ දේවල් වලට අනවශ්‍ය ලෙස ලබා දෙන තැන, අන්න ඒක තමයි ඔබට බලපාන ජීවිතයේ දුක් විඳින්න. නොවැදගත් දේවල් වලට ඔබ ලබා දෙන තැන මොනවද? ඔබ ලබා දෙන නොවැදගත් දේවල් වලට තැන ලබා දෙන. ඔබ ලෝභයට තැන ලබා දෙනවා. ඔබ ද්වේෂයට තැන ලබා දෙනවා. ඔබ මෝහයට තැන ලබා දෙනවා. එනිසා ඔබ ඒ දේවල් තුලින් බලාපොරොත්තු වෙන ගොඩාක් දේවල් ඒ දේවල් නොලැබෙනකොට අන්න ඔබට දුක වෙහෙස විඩාව එන්න පටන් ගන්නවා. ඒකේ ප්‍රතිවිපාක තියෙන පින්නතුනි තමන්ට. ඒක ඒ මානසික දුක තමන්ගේ වරද නිසා ඇති වෙන දෙයක්. ඔබ හිතනවා නම් කෙනෙක් බැන්න නිසායි මට දුක එන්නේ කියලා නෑ. ඔබට බැනපු නිසා කවදාවත් දුකක් එන්නේ නෑ. ඒ වචන ටික ඔබට දුක නෙමෙයි. වචන ටික කවදාවත් ඔබට ওই වෙහෙස ගෙනාවේ නෑ. පාරයිනේ මිනිස්සු දෙන්නේ රණ්ඩු වෙවි යනකොට ඔබට දුක එනවද? ඔබට දුක එන්නේ නැහැ. එතකොට පාරයිනේ මිනිස්සු දෙන්නේ රණ්ඩු වෙවි යනකොට ඔබට දුක එන්නේ නැත්නම් ඒක දුක ආවේ නැත්තේ වචන ටික දුක නම් ඔබට ඒක ඇහෙනකොට ඒත් දුක එන්නේ නැහැ. හැබැයි වචන ටික දුක උනේ නැහැ. හැබැයි වචන ටික ආරම්භය මට මේක කිව්වා මෙයා කිව්වේ මටයි කියලා හිතනකොට අන්න ඔබට පුළුවන් ඒක නිසා දුක් විඳින්න. එතකොට ඔබේ හිතින් ගොඩාක් සංකල්ප ගොඩාක් සිතුවිලි ගොඩාක් ගෙනල්ලා දෙනවා මේ කෙනා මෙච්චර හොඳට හිටියා මම මේ විදිහට හිටියා මම කියන්නේ හරි හොඳ කෙනෙක් මේ හොඳ කෙනාට මෙච්චර හොඳට ඉන්නකොටනේ මෙහෙම කිව්වේ දැන් ඔබට ඔබේ හිත පාලනය කර නොගැනීම නිසා ඔබට පුළුවන් මහා දුකක් විඳින්න ඔබට පුළුවන් ඒ ගැන හිත තලු මරමර තවත් දුක උපද ගන්න පුළුවන්කම තියෙනවා සමහර විට ඔබ බලාපොරොත්තු වෙන දෙයක් නොලැබී යෑම වෙන්න පුළුවන් සමහර විට ඔබ කැමති කෙනෙකුගෙන් ඇතිවෙන පීඩාවක් පීඩනයක් වෙන්න පුළුවන් මේ හැම දෙයක් නිසාම ඔබ හිතනවා නම් දුක එන්නේ තව කෙනෙක් නිසා කියලා. නෑ ඒ කෙනෙක් නිසා නෙමෙයි වැරදි දෙයකට ඔබ ඔබේ ජීවිතේ ඉඩකඩ වෙන් කිරීම නිසා ඇතිවන දෙයක් ඒක. ඒක කවදාවත් ඒ නිසා ආපු දෙයක් නෙමෙයි වැරදි තැනකට ඔබ ඔබේ ජීවිතේ ඉඩකඩ වෙන් කිරීම නිසා ඇති වුණ ප්‍රතිඵලයක් ඒක. ඒ වගේම ඒ දේවල් තලුමරමර නැවත හිතින් අල්ලගන්න කම නිසා එන දෙයක්. දැන් ඔබත් එක්ක ඔබ අකමැති කෙනෙක් කතා නොකර ඇරියයි කියලා ඔබට දුක එන්නේ නැහනේ. ඔබ අකමැති කෙනෙක් ඔබත් එක්ක කතා නොකර ඔබව අතහැරලා දානවා. ඔබට ඒ ගැන දුකක් ඇත්තේ නැහැ. ඔබට ඒ ගැන වෙහෙසක් ඇත්තේ නැහැ. නමුත් ඔබ කැමති ඔබ බලාපොරොත්තු වෙන ඔබ ආදරය කරන කෙනෙක් ඔබව අතහැරලා දානවා. ඔබත් එක්ක කතා නොකර හරිනවා. දැන් පින්නතුනි ඔබට ඒක දුකක් ගෙනත් දෙන්නේ නැද්ද? ඒක දුකක් ගෙනත් දෙනවා. දැන් තව කෙනෙක් කතා නොකර හැරීම කියන දේද ඔබට දුක ගෙනල්ලා දුන්නේ? නැතිනම් ඔබ කැමැත්තෙන් ඇලීම කැමැත්තෙන් බැඳීම කියන දේද ඔබට දුක ගෙනල්ලා දෙනවා. ඔබට ඒ දුක ගෙනල්ලා දීලා තියෙන ඔබ කැමැත්තෙන් ඇලීම සහ කැමැත්තෙන් බැඳීම කියන දේ මුල් කරගෙන. ඒ නිසා ඔබේ ජීවිතේට දුක කියන දේ ගලාගෙන ඇවිල්ලා තියෙන මේ ටික සම්පූර්ණ වෙලා. ඒ කියන්නේ කැමැත්ත, ඡන්දය, තණ්හාව මේ වගේ දේවල් වලට ඔබ වැඩි ඉඩකඩක් ඔබේ ජීවිතේ වෙන් කරලා තියෙනවා නම් අනිවාර්යෙන් ඔබ දුක් විඳින කෙනෙක්. එහෙම නැත්නම් ඔබ දුක බලාපොරොත්තු විය යුතු කෙනෙක්. පින්නතුනේ කුණු තියන්නට ඕනේ කුණු කූඩෙන්. කුණු තියෙන්න ඕනේ ඉස්සරහා මේසෙ උඩින් නෙමෙයි. ඒ වගේ ඔබේ ජීවිතේ නොවැදගත් දේවල් ඔබ තියන්නට ඕනේ නොවැදගත් තැනින්. ඒ නිසා ඔබ ජීවිතේ ඔබට ඇතිවන මානසික පීඩාවක් ඇති කරන සෑම දෙයක් පිළිබඳවම ඒ සෑම කුණු ගොඩක්ම ඔබ තියන්න උත්සාහවත් වෙන්න කුණු දාන තැනින් ඒක ඉස්සරහින් තියාගන්න එපා. ඒ දුක, ඒ වෙහෙස ඔබ කරා එන්නේ එතකොට ඔබේ හිත හදා නොගත්ත කම නිසා. ඒ කියන්නේ ඔබ දන්නේ නැහැ ඔබේ සිත කලමනාකරණය කරගන්න. ඒ වගේම ඒ දුක ගේන හොඳ අභිලාෂයන් නොවන දේවල් වලට ඔබ වැරදි තැනක් ලබා දුන්නොත් එතනින් ඔබට දුක එනවම තමයි. ඒ නිසා ඔබ ජීවිතේ නිවැරදි අභිලාෂයන් තේරුම් ගන්නට ඕනේ. ධර්මමය සංකල්පයන් ඔබ හොඳින් හඳුනා ගන්නට ඕනේ. එතකොට තමයි මේ ශාසනයකින් ලබන ප්‍රතිෂ්ඨාව ඔබට ලබන්න පුළුවන්කම තියෙන්නේ. මොකද ගොඩක් වෙලාවලට අපි ගොඩක් විදර්ශනා පැතිකඩවල් වලින් කරුණු ඔබට පැහැදිලි කරනවා. ධර්ම කාරණා ඔබේ ජීවිතයට යොදාගන්නේ කොහොමද කියන එක ප්‍රායෝගිකව පැහැදිලි කරනවා. හැබැයි සමස්තයක් ලෙස බොහෝ දිනකට මේ ශාසනයට ප්‍රවිෂ්ඨ වෙන්නට මාර්ගයක් හැටියට ඒ කරුණු කාරණා ඉවහල් නොවන බව අපිට දකින්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් මේ සමාජයේ ක්‍රියාත්මක වන ආකාරය දිහා බැලුවාම අපිට පේනවා සමාජයේ ක්‍රියාත්මක වන මූලධර්මවල තියෙන වෙනස්කම. ඒ මූලධර්මවල තියෙන අයහපත්කම නිසා මුළු සමස්ත සමාජයේම වැරදි තැනකට වැරදි විදිහකට වැරදි ගමනක් යනවා කියන එක. ඒකේ ප්‍රතිඵල තමයි අපිට මේ කාලයක් තිස්සේ අපිට අත්විඳින්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ සමාජයේ තියෙන යම් නොයෙක් අධාර්මිකකම් බොහෝ දෙනෙකුට පීඩාව පිණිස පවතින දේවල් අපිට මේ හැම දෙයක්ම දකින්න පුළුවන්කම තියෙන ඒකේ ප්‍රතිඵලයක් හැටියට. ඒ නිසා අපි මේ බුදුදහම තුළින් පෝෂණය වුණ රටක් හැටියට අපි බුදුදහමේ හරය කියන දේ අතහැරලා තියෙනවා. බුදුදහම තුළ අපි ලබා ගන්න දර්ශනය තුළින් අපි ලබා ගන්න විමුක්තිය කියන දේ අපි අතහැරලා තියෙනවා. ඒ තුලින් අපි ලබා ගන්න මානසික සංවරය කියන දෙයට දෙන ඉඩ අපි අයින් කරලා තියෙනවා. ඒ නිසා අපි හැම වෙලාවකදීම නොගත යුතු ඇතම් සිරිත් විරිත් අපේ සමාජ සංස්කෘතිය තුළට දාගෙන ඒ පස්සේ හඹාගෙන යනවා. අපි ළඟ තියෙන වටිනා ගති ලක්ෂණ අපි ඉවත් කරලා දාලා. ඒ නිසා අපි කතා කළ යුතු වෙනවා යම් තැනකින්. ඔබ තේරුම් ගත යුතු වෙනවා ඔබේ ජීවිතය පිළිබඳව යම් තැනකින්. ඒ තේරුම් ගත යුතු වෙන්නේ අපි දුවගෙන යන විදිහට අපි කටයුතු කරන විදිහට කවදාවත් පින්නතනේ පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. සැපය කියන දේ ලෝකෙ තුලින් නම් ඔබට හොයාගන්න. සැනසීම කියන දේ ලෝකෙ තුලින් ඔය විදිහට හොයාගන්න. මොකද නොරකින්න ලද හිත තරම් අනර්ථය ගෙනල්ලා දෙන වෙන දෙයක් නැති නිසා. ඔබට යහපත කරගන්නට අවශ්‍ය නම් අර්ථය સિદ્ધ කරගන්නට අවශ්‍ය නම් ඔබ කල යුතු වෙන්නේ හිත රැක ගන්න දේ මිසක වෙන දේවල් රකින්න එක නෙමෙයි. එනිසා දැන් සමස්ත සමාජයකට මේක අහිත පිණිස පවතින දේ ඒකේ මූලධර්මයේ දිහා අපි බැලුවොත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. Tamange හිත රකින්නේ නැතිකම, ගෝපණය කරන්නේ නැතිකම, නැතිනම් අදහස් සංකල්ප හික්මවා ගන්න නොදන්නාකම ඒකට හේතු වෙන්නේ. ඒකට මූලික වෙන්නේ කියන කාරණාව. එනිසා අපිට මේ දේ පිළිබඳව ටිකක් ගැඹුරින් කතා කරන්නට වෙනවා. ඇතම් වෙලාවට ටිකක් පහළට ගිහිල්ලා වුණත් එනිසා ඔබ ඔබේ ජීවිතය පිළිබඳව හික්මීම පැත්ත ගැන බලනකොට ඔබ ටිකක් කල්පනා කරලා බලන්නට අවශ්‍යයි. ඔබේ ජීවිතයට කොහොමද බුදුදහම තුළින් ලබාගත හැකි ඒ දාර්ශනික කරුණු කාරණා සම්බන්ධ කරගන්නේ කියන එක. ඒ කියන්නේ කෙනෙකුගේ ජීවිතයට දර්ශනයක් නැත්නම් ඒ දර්ශනයක් නැති පුද්ගලයා ශක්තිමත් නැහැ. يعني දර්ශනය තමයි මේකේ තියෙන අරටුව. අරටුව නිවැරදිව නැත්නම් අරටුව හරියට පිහිටලා නැත්නම් ඒ ගහ ශක්තිමත් නැහැ. අරටුව ශක්තිමත් නැති ගස් හුලං හමුවේ කඩාගෙන වැටෙනවා. ඒ වගේ මේ දර්ශනයකින් පෝෂණය නොවුණු මනස්, දර්ශනයකින් පෝෂණය නොලබපු හිත්, ඒ දේවල් කඩාගෙන වැටෙනවා උපද්‍රව හමුවේ. ඒ නිසා තමයි හිත රකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නොරැක්ක හිත අරටුව අවබෝධ නොකරගත්ත හිතක්. හිත රකින්නට තියෙන විදිහ ගැන අපි ඒ නිසා ගැඹුරින් ගවේෂණය කරන්නට ඕනේ. හිතේ සතුට සඳහන් පින්නතුනේ අපි ගොඩක් දේවල් හොයන්නේ. හැබැයි හිත සතුට කරගන්න අපිට ගොඩක් දේවල් ඕනේ නැහැ. අපිට හිත ගැන අවබෝධ කරගෙන පුළුවන් හිතේ සතුට උපද්ද ගන්න. ඒ නිසා මේ දර්ශනය පිළිබඳව ඔබ ටිකක් ගවේෂණය කරන්න, ඔබ ටිකක් තවදුරටත් සොයා බලන්නට කියලා ඔබට ආරාධනා කරනවා. ඒකට හේතුව තමයි අපි නොරක්නා ලද හිත අපිට මේ ජීවිතේදීත් අපිව දුකෙන් තියලා තියෙනවා. ඒ වගේම සංසාරයේ තුලත් අපිව දුකටපත් කරලා තියෙනවා. මෙලොව වශයෙන්ු සාංශාරික වශයෙන්ු දුකටපත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මහත්ම අනර්ථය සිද්ධ කරන්නේ නොරක්නා ලද හිත. වෙන දේවල් වලට ඔබට බෑ. තව කෙනෙකුට ඇවිල්ලා ඔබට දුකක් දෙන්න පුළුවන් කමක් නැහැ. ඒක ඔබව කායිකව පීඩා කරන එක මේ ජීවිතේ විතරයි. එතකොට එයාට බෑ සසරකට ඇවිල්ලා ඔබට පීඩා කරන්න. හැබැයි ඔබ හිත රැකගත්තේ නැත්නම් නොරක්නා ලද හිත සසරක්ම ඔබව දුකටපත් කරන අනන්ත සසරෙත් ඔබට දුක කියන දේම ලබා දෙනවා. ඒ නිසා ඔබ හිත රැක ගැනීම තමයි අද අනිවාර්යයෙන්ම කළ යුතු දේ වෙන්නේ. හිත ගෝපණය කිරීම තමයි අද දවසේදී ඔබ අනිවාර්යයෙන්ම කළ යුතු වෙන්නේ. ඉතින් හිතක් රැකගන්න යනකොට ඒ සඳහා අපිට කළ යුතු ගොඩක් දේවල් තියෙනවා. ඒක තමයි බෞද්ධ දර්ශනය තුළ ප්‍රධාන වශයෙන් අපි සාකච්ඡා කරන්නේ. හිත රැකගන්නේ කොහොමද කියන එක. ඉතින් ඒකට විවිධ තැන් ඔස්සේ විවිධ කරුණු ඔස්සේ අපි කතා කරනවා. කොහොමද අපේ හිත රැකගන්නේ, කොහොමද අපි අපේ මනස සංවර කරගන්නේ කියන මේ කාරණාව පිළිබඳව අපි විවිධ කරුණු ඔස්සේ විවිධ ආකාරයන්ගෙන් පරයයන්ගෙන් කතා කරනවා. ඉතින් අපි සාකච්ඡා කරගෙන ආවෙත් අපේ හිත රැකගන්නේ කොහොමද කියන කාරණාව. ඒ හිත රැකගන්නේ කොහොමද කියන කාරණාව කතා කරනකොට තමයි අපි ගිරිමානන්ද සූත්‍රය ආශ්‍රය කරගෙන දස සංඥා කතා කරන්න පටන් ගත්තේ. ඒ දස සංඥාවන්ගෙන් අනිච්ච සංඥාව පිළිබඳව කතා කරලා අපි මීට පෙර දේශනාවලදී රූපය සහ වේදනාව පිළිබඳව අපි කතා කළා. අද තියෙන අපිට සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්මයන් පිළිබඳව කතා කරන්නට. එතකොට අපිට මේ ස්කන්ධ ධර්මයන් ගැන කතා කරනකොට අපිට පේනවා අපි ස්කන්ධ ධර්මයන් පිළිබඳව පවත්වන නিত্য සංඥාව. නিত্যයි කියලා කියන්නේ ලෝකේ ඒ දේවල් නොවෙනස්ව පවතිනවා කියලා හිතාගෙන ඉන්න කම. ඒ නොවෙනස්ව පවතිනවා කියලා හිතාගෙන ඉන්න කම නිසා තමයි ආත්ම භාවයන් කියන දෘෂ්ටීන් අපට ඇති වෙන්නේ. ඒ කියන්නේ මම ඉන්නවා, මම එක දිගට ජීවත් වෙනවා. පොඩි කාලේ හිටපු ඔබ තමයි දැන් ඔය ඇඟ ලොකු වුණත් ඔය විදියට ඉන්නේ. ඔය මම තමයි ඉස්සරහට යන්නේ. මැරෙන්නෙත් ආයෙ උපදින්නෙත් මම තමයි කියලා ඔබට තියෙන ආත්ම දෘෂ්ටියක් තියෙනවා. ඒ වගේම බාහිරට ඔබ බාහිර දේවල් අරඹය ඔබ ඇති කරගත් ආත්ම දෘෂ්ටියකුත් ඔබට තියෙනවා. පිහිටා සිටි ආත්ම දෘෂ්ටියක් තියෙනවා. මෙන්න මේ තියෙන ආත්ම දෘෂ්ටිය කියන එක පින්නතුනේ බොහොම භයානකයි. මේ විදිහට තියෙන කෙනාට තමයි පුද්ගල බව පවතින, පුද්ගල බව තියෙන කෙනාට තමයි දුක කියන දේ විඳින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඒක සිඳෙන්න නම් ඔබ තේරුම් ගන්නට ඕනේ ඒක ඇති උනේ කොහොමද කියලා. ඒක තේරුම් ගන්නකොට ඔබට පේනවා අනිත්‍ය වෙන ධර්මතා ටිකක් නිට්ටයයි කියලා ගත්ත නිසා තමයි ඔබට මේ දුක මේ වෙහෙස ඇති වුනේ කියලා. අනිත්‍ය වෙන ධර්මතා ටිකක් නිට්ටයයි කියලා ගත්තකම නිසා. මොනවද අනිත්‍ය වෙන ධර්ම? රූපය අනිත්‍ය වෙන ධර්මයක්. අනිත්‍ය වෙන ධර්මයක්. ඒක ඔබ නිට්ටයයි කියලා ගත්තාම දකින්න පුළුවන් මම ගොඩ නැගෙනවා. ඒ මට පුළුවන් ලෝකේ තියෙන රූප දකින්න. දැන් ඔන්න ඔබට ඒ කැමැති අකමැති දේවල් ඔබට ඒ තුල දකින්න පුළුවන්කම තියෙනවා. ඔබ කැමැති දේවල් වල සතුටු වෙනවා, අකමැති දේවල් වල දුකටපත් වෙනවා. එතකොට කැමැත්ත කියන දෙයට අනුරූපව ලෝකේ හොයාගෙන යන ඔබට ලැබුණොත් සතුට වෙනවා, නොලැබුණොත් දුකටපත් වෙනවා. වගේම කොයිම මොහොතක හරි ඒ සියල්ල ඔබට අතහැරෙනවා. ඒක තමයි ලෝකයේ යථාර්ථය. ඒ කොයි මොහොතේ හරි ලෝකයේ දේවල් ඔබට අතහැරිලා යනකොට පින්නතුනි අන්න ඔබට ඒකෙන් මානසික දුක කියන දේ විඳින්න සිද්ධ වෙනවා. ඒ මානසික දුක, ඒ මානසික වෙහෙස ඔබ ඇති කරගන්න හැම තැනකදීම ඔබට අනිවාර්යෙන් ජීවිතයේ දුක උරුම කරගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් මානසික අසහනය, මානසික පීඩනය මේ හැම දෙයකටම මූලිකම හේතුව බවට පත් වෙලා තියෙන මොකද්ද? ලෝකේ නොපවතින දේවල් පවතිනවා කියලා හිතන කම. Tamanට ඕන විදිහට තියාගන්නට බැරි දේවල් Tamanට ඕන විදිහට තියාගන්නට ඕන කියලා හිතන එක. තම වශයෙන්හි පවත්වන්න බැරි දේවල් තම වශයෙන්හි තියාගන්නට හිතන කම. මේ දේවල් තමයි පින්නතුනේ මේ දුක ගොඩනගන්නට හේතු වෙලා තියෙන්නේ. එහෙනම් අපිට සිද්ධ වෙනවා ඒ දුක නැති කරන්න නම් ඒ දේවල් ඇති කරගත්ත තැන්වල තිබුණු ඇත්ත කතාව ගැන ටිකක් හිතලා බලන්නට. අනිත්‍ය සංඥාව කියලා කියන්නේ මේ දේවල් ගොඩනගුණු තැන්වල තියෙන ඇත්ත කතාව. අනිත්‍ය සංඥාව කියලා කියන්නේ මේ දේවල් තුල තිබුණු යථාර්ථය. ඒ නිසා අනිත්‍ය සංඥාව පිළිබඳව අපි තේරුම් ගන්නකොට අපි රූප වේදනා ගැන කතා කළා වගේම අපිට තියෙනවාද සංඥාව පිළිබඳව කතා කරන්නටත්. ඒතකොට සංඥාවෙත් අනිත්‍යතාවයක් තියෙනවා, අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා. ගිරිමානන්ද සූත්‍රයේදී අපි ඒක සඳහන් කරගන්නවා, නැතිනම් අපි ඒක දකිනවා. වේදනාව අනිත්‍යයි කියලා කිව්වා වගේම සංඥා අනිච්චා කියලා මේ සංඥාව කියන එක සංඥාවත් අනිත්‍යයි කියලා අපිට දැක්වෙන විග්‍රහය. එතකොට මේ සංඥා නැතිනම් හඳුනනකම කොහොමද අනිත්‍ය වෙන්නේ? එතකොට හඳුනනකම අනිත්‍ය බවට පත් වෙන විදිහ ගැන අපි බලනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා අනිත්‍ය සංඥා සූත්‍රයේදී කොහොමද මේක වෙනස් වෙන්නේ නැතිනම් මේක අනිත්‍ය බවට පත් වෙන්නේ කියන එක අපි දැක්ක යුත්තේ කියලා. එතකොට එතනදී තියෙනවා ඉති සංඥා. මේක තමයි සංඥා කියලා කියන්නේ. ඉති සංඥාය සමුදයෝ. මේක තමයි සංඥාවගේ සමුදය කියලා කියන්නේ. ඉති සංඥාය අත්ංගමෝ. මේක තමයි සංඥාවගේ තියෙන අස්තංගමය කියලා කියන්නේ. ඉති සංඥා, ඉති සංඥාය සමුදයෝ, ඉති සංඥාය අත්ංගමෝ. මේක සංඥාව, මේක සංඥාවේ සමුදය, මේක සංඥාවේ අත්ංගමය. සංඥාව කියලා කියන්නේ මොකද්ද පින්නතුනේ? සංඥාව කියලා කියන්නේ සංජානාති කියන එකනේ. ඒ කියන්නේ හඳුනා ගන්නවා කියන එක. සංජානාති සංජානාතිකෝ සංඥාති වෙච්චති කියනවානේ. එතකොට හඳුනනවා කියන බව තමයි සංඥාව කියලා කියන්නේ. හඳුනන නිසා තමයි ඒකට සංඥාව කියලා කියන්නේ. එතකොට මොකද්ද හඳුනන්නේ? සැප වශයෙන් හඳුනනවා, දුක් වශයෙන් හඳුනනවා, උපේක්ෂා වශයෙන් හඳුනනවා. අර වේදනාව හා ප්‍රතිබද්ධ දෙයක් හැටියටත් අපිට මේ සලකා බලන්නට පුළුවන්කම තියෙනවා සංඥාව කියන දේ. නමුත් හැඳිනීම කියන එක වෙනමම ගතියක්, වෙනමම ලක්ෂණයක්. ඒක නිල් වශයෙන් හඳුනනවා. රූපයක් නම් අපි හැඩතල වශයෙන් හඳුනනවා, රතු සුදු ආදී වර්ණ වශයෙන් හඳුනනවා කියලා. මේ හැඳිනීම කියන එකේ තියෙන වෙනස්කම්, හැඳිනීම කියන එකේ තියෙන ප්‍රභේදයන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මේක තමයි පින්නතුනේ හැඳිනීම කියලා කියන්නේ. එතකොට මේ සංජානනය අපි හඳුනන ආකාරය අපිට අර වේදනාව පිළිබඳව අපි පසුගිය දේශනාවක් තුළ කතා කළා වගේම විවිධ ස්වරූපයන්ගේ විවිධ ආකාරයන්ගෙන් අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. කොහොමද අපි සංඥාව පිළිබඳව ඒක විවිධ ස්වරූපයන්ගෙන් කතා කරන්නේ? එතකොට රූප අපි සංඥාව ගැන කතා කරනකොට අපි හඳුනා ගන්න ආකාර ගැන වෙනම කතා කරන අපි කියනවා රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා සංඥා කායක් අපි කතා කරනවා. නැතිනම් සංඥා හයක් අපි කතා කරනවා. මේවා සංඥා කාය හැටියටත් හඳුන්වනවා. එතකොට මෙන්න මේ සංඥාවේ සැබෑ ස්වરૂපය මොකද්ද? රූප සංඥාව කියලා කියන්නේ රූපයමද? එතකොට රූප සංඥාව කියන දේ ආශ්‍රව කෙලෙස් සහිත වෙන්න පුළුවන්ද? මේ කාරණා පිළිබඳව අපි ඉස්සෙල්ලා තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ නිසා තමයි මේක සංඥාවයි කියලා අපි දැනගන්නකොට මේ සංඥාව පිළිබඳව අපි වෙන් කරගන්නකොට අපිට මේ සංඥාවගේ උදේවැය බැලීම සඳහා අපිට මේ සංඥාව පිළිබඳව අපි දැනගෙන තියෙන එක ඊටාම වටිනවා. සංඥාව යනු ලෝව පිළිබඳව අපි ලෝකයේ පිළිබඳව හඳුනා ගන්න ආකාරය. ලෝකය කියනකොට හිතන්න එපා මේ පෘථුවිය ගැන කතා කළා කියලා. මේ කියන්නේ ඉන්ද්‍රිය ලෝකයේ පිළිබඳව. තව විදිහකින් කිව්වොත් ආයතන ලෝකයේ පිළිබඳව. එතකොට සංඥාව කියලා කියන්නේ මූලිකම අධියර තමයි සංඥාවේ දකින්න පුළුවන්කම තියෙන්නේ. අර රූප සංඥා කියලා කියපු දේ. රූප සංඥාව. එතකොට රූප සංඥාව කියන එක අපිට මේ රූපේ පිළිබඳව තියෙන හඳුනා ගන්නා ස්වභාවය. ඒක රූපේ පිළිබඳව ඇතිවන දෙයක්. ඒ කියන්නේ දැන් චක්කු විඥාන සිත දිහා අපි බලනකොට චක්කු විඥාන සිතට පුළුවන්කම තියෙනවා වර්ණ රූපය කියන දේ විඥානනය කරන්න. වර්ණ රූපය කියන දේ විඥානනය කරනකොට වර්ණ රූපයෙන් විඥානනය කියන දේ කරන්නේ අර ඇහැට ආපු වර්ණ රූපේ වර්ණ පැහැසටහන කියන එකනේ. ඇහැට පතිත වුණ පැහැසටහන තමයි අපි චක්කු විඥානසිතෙන් විඥානනය කරන්නේ. ඇහැට නොපැමිණි දෙයක් නෙමෙයි පැමිණිච්ච දෙයක්. එතකොට ඇහැට ආපු ඒ වර්ණ රූපය පැහැසටහන කියන එක අපි චක්කු විඥානය තුලින් විඥානනය කරනකොට අපි දැනගන්නකොට ඇහෙන් එතන පවතින්නේ අපි ඇත්තටම සංඥා වේදනා දෙක නිසා තමයි සංඥා වේදනාවන් නිසා තමයි මේ විඥානය කියන දේ ඇති වෙලා තියෙන්නේ. එතකොට අපිට සංඥාවේ තියෙන ප්‍රමුඛතාවය සංඥාවේ තියෙන ප්‍රධානකම අපිට මෙතනදී තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ සංඥාව කියන්නේ මේ මෙතන නිකං දෙයක් නෙමෙයි. මෙතනදී මේ සංඥාව කියලා කියන්නේ ඔබට විශේෂ අර්ථයක් සිද්ධ කරන විශේෂ කෘත්‍යයක් සිද්ධ කරන දෙයක්. මොකද්ද? හඳුනා ගන්නා කම. විඳීම සහ හඳුනා ගන්නා කම කියන දේ උපකාර කරගෙන රූපය කියන දේ පැමිණුණු නිසා චේතනාවෙත් උපකාරය ලැබලා මේ නාම රූප ධර්මතා ටික නිසා තමයි විඥානය කියන දේ පවතින්නේ. නාම රූපේ නිසා තමයි විඥානය කියන දේ පවතින්නේ. ඒක නැත්තම් විඥානය පවතින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සංඥාව මෙතනදී ප්‍රධාන කෘත්‍යයක් කරනවා. සංඥාව ප්‍රධාන අර්ථයක් සිද්ධ කරනවා. ඒ වගේම අපිට තියෙනවා කාම සංඥා, ව්‍යාපාද සංඥා. මේ දේවලු සංඥා හැටියට හඳුන්වනවා. ඒ ලෝකේ හඳුනා ගන්න ක්‍රම හරියට නිකන් සංඥාව කියන එක මේ අපි දාන කණ්ණාඩි දෙකක් වගේ. ඒ විදිහේ සංඥාවක් තියෙනකොට ලෝකේ පේන්නේ ඒ විදිහට තමයි. රූපේ පිළිබඳව අපිට තියෙන සංඥාව අපි ඒ විදිහට විඳීම සහ ඊට පස්සේ නිල් කහ රතු ආදී විදිහට හැඩසටහන් විදිහට අපි හඳුනන කම තමයි අපිට විඥානනය කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් සංඥාව කියන දේ ගෙනල්ලා දෙන්නේ යම් විදිහකටද ඒ විදිහකට තමයි දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ඒක හරියට කණ්ණාඩි දෙකක් වගේ. ওই කණ්ණාඩි දෙක නිල් පාට වුණොත් ඔබට ලෝකේ නිල් පාටට පේනවා. ඔක කහ පාට වුණොත් ලෝකේ කහ පාටට පේනවා. රතු පාට වුණොත් ලෝකේ දේවල් රතු පාටට පේනවා. එතකොට ඒ දේ තියෙන දේ නිසා නෙමේ සංඥාව වෙනස් වෙනකොට. අන්න ඒ වගේ තමයි ඔබට සංඥාව විපරීත වෙනකොට පින්නතුනේ ඔබට මේ ලෝකේ වෙනස් විදිහට පෙන්ලා තියෙනවා. විපරීත සංඥා අපි ඒව හඳුන්වනවා විපල්ලාස කියලා. විපල්ලාස වශයෙන් ඇති වෙනකොට ඔබේ සංඥාව පෙරලෙනවා. සංඥාව වෙනස් වෙනවා. සංඥාව වෙනස් වෙනකොට ඔබේ චිත්තය වෙනස් වෙනවා. සිත වෙනස් වෙනවා. දැනගන්න කම සිත කියන දේ වෙනස් වෙනවා. ඒකට සංඥාව පිළිබඳව අපි බලනකොට අපිට ඒ සංඥාවේ භාවිතය නැතිනම් සංඥාව කියන එක ඒ දිලා තියෙන ආකාරය අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැන් කණ්ණාඩි දෙකක් කියලා අපි මතක් කළේ ඒ නිසා තමයි. අපි ලෝකය දකින්නේ යම් විදිහකටද දකින හඳුනාගන්නේ යම් විදිහකටද ඒ හඳුනා ගන්නා ආකාරයට තමයි අපිට ඒක දකින්න නැතිනම් දැනගන්න පුළුවන්කම තියෙන එක තමයි සංඥාවේ තියෙන විශේෂ ලක්ෂණය. දැන් විශේෂයෙන්ම දැන් අපි කතා කරන්නේ ගිරිමානන්ද සූත්‍රය පිළිබඳව. ඒකට ගිරිමානන්ද සූත්‍රයේහි දැක්වෙන්නේ සංඥාවන්. ඒ කියන්නේ දස සංඥාවක්. දස සංඥාවක් දැක්වෙනකොට දැන් අනිච්ච සංඥා, අනත්ත් සංඥා, දිනෝ සංඥාදී මේ විදිහට අපිට සංඥාවන් දක්වනකොට අපිට පේනවා මේ ඒකත් හඳුනා ගන්න ආකාරය. ඒ කියන්නේ ලෝකයේ පිළිබඳව අපි හඳුනා ගන්නා විදිහක්. ඒ නිසා තමයි ඒව කොම සංඥා ආකාරයෙන් නම් කරලා තියෙන්නේ. දැන් අනිත්‍ය සංඥාව, අනත්ත් සංඥාව, දුක්ඛ සංඥාව ආදී මේ දේවල් සංඥා නාමයෙන් තමයි ව්‍යවහාර වෙන්නේ. එතකොට මේ ඒ තමයි හඳුනා ගැනීමේ තියෙන විශේෂත්වය. කියන්නේ හඳුනා ගන්නවා කියන සංඥාව කියන දේ තියෙන විශේෂත්වය. එනිසා හුදු සංඥාව කියන එක චෛතසික ධර්මයක් තමයි. හැබැයි සංඥාව කියන මේ චෛතසික ධර්මයේ තුලින් සිද්ධ කරලා තියෙන මහ විශාල කෘත්‍යයක් නැතිනම් මහ විශාල කාර්යභාරයක් සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා තමයි වේදනාව වගේම ස්කන්ධයක් හැටියට කතා කරන්නේ සංඥාව කියන එක. සංඥාව ස්කන්ධයක්. කියන්නේ සංඥා සමූහයක් පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ සංඥාව පිළිබඳව අපි කතා කරනකොට අපි හඳුනා ගන්නා ආකාරයට අපි කියනවා පොදුවේ සංඥා ස්කන්ධය කියලා. දැන් අපි උදේවැය සම්මර්ෂණය කිරීම සඳහා පාදක කරගන්නේ මෙන්න මේ තියෙන සංඥා ස්කන්ධය. එතකොට සංඥා ස්කන්ධය පිළිබඳව අපි උදේවැය බැලීම සඳහා පාදක කරගන්නකොට අපි ඒකෙදි සංඥාව පිළිබඳව හඳුනා ගන්නවා. ඒක තමයි ඉති සංඥා කියලා කිව්වේ. මේකයි සංඥාව කියන්නේ කියලා. එතකොට ඒ ඉති සංඥා කියන වචනය තුළින් අපිට මේ සංඥාව පිළිබඳව මෙන්න මේකයි සංඥාව කියලා සංඥාව වෙන්කොට ගන්නට අවශ්‍යයි. හඳුනා ගන්නා ස්වභාවය, හඳුනා ගන්නා ලක්ෂණය. හඳුනා ගැනීම රූපේ නෙමෙයි. හඳුනා ගැනීම ශබ්දේ නෙමෙයි. ගන්ධය, රසය, ස්පර්ශය නෙමෙයි. එතකොට හඳුනා ගැනීම කියන එක සංඥාවටයි සංඥා කාර්යයක් තියෙන එක චෛතසික ධර්මයක්. ඒක රූපේ නෙමෙයි. ඒ කියන්නේ රූපය ආදී අර තිදෙනෙකුගේ එකතුව නිසා ඉපදුණු දෙයක්නේ අපි ස්පර්ශය කියලා කිව්වේ. තුන් දෙනාගේ එකතුව ස්පර්ශය කිව්වා. එතකොට මේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං මේ තුන් දෙනාගේ එකතුව කියන දේ ඊට පස්සේ ස්පර්ශයයි. තින්නම් සංගති පස්සෝ කියලා කියනවා. එතකොට ඒ තින්නම් සංගති පස්සෝ කියනකොට පස්සපච්චය වේදනා යං වේදේති තං සංඥානාති. එතකොට ඒ යමක් විඳිනවා නම් විඳිනු ලබන දේ තමයි හඳුනාගන්නේ. ඒ නිසා තමයි අපි ඒක හැඳින්නුවේ මේ සැප කියලා හඳුනනවා, මේ දුකයි කියලා හඳුනනවා, මේ උපේක්ෂයි කියලා හඳුනනවා. මේ විඳින්නේ යමක්ද? විඳිනු ලබන දේ පිළිබඳව හඳුනා ගන්නා ක්‍රමයක් තියෙනවා. හඳුනා ගන්නා ලබන ආකාරයක් තියෙනවා. ඒකට අපි කියනවා සංඥාව කියලා. එතකොට අන්නේ හඳුනා ගන්නා කම ප්‍රධාන ලෙසම අපිට දකින්න පුළුවන් අර විපාක කියලා අපි කතා කරන තැනත් ඒ වගේම කර්මය කියලා අපි කතා කරන කර්මසිට කියන මට්ටමේදීත් අපිට මේ සංඥාව කියන දේ තියෙන ලක්ෂණ සංඥාව කියන දේ පිළිබඳව අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට එක තැනකදී සංඥාව, ඒ කියන්නේ දැන් චක්කු විඥාන සිත කියන දේදී ඒක ඇතුලේ හඳුනා ගන්නා කර්ම කෙලස් භවකින් යුක්ත නැහැ. එතන තියෙන සංඥාව හුදු පැහැසටහම් මාත්‍රයක් විදිහට විතරයි හඳුනාගන්නේ. ප්‍රපංච ධර්මයන්ගෙන් යුක්තව එහෙමත් නැතිනම් ප්‍රඥප්ති සංඥාවන්ගෙන් ඒක ඇසුරු කරන්නේ නැහැ. අම්මා තාත්තා දුව පුතා ආදී වශයෙන් ඇති කරගන්න දේවල් එතන ඇත්තේ නැහැ. එතකොට අන්න ඒ විදිහට ප්‍රපංච ධර්මයන් විදිහට ඒක පවත්වන්නේ නැති නිසා මම මගේ ආත්මය වශයෙන් ගන්න දේවල් ඒ තුල ඇසුරු නොවන නිසා ඒ සංඥාව හඳුන්වනවා විපාක මට්ටමේ තියෙන සංඥාවක්. එතකොට ඒ සංඥාව කෙලස් නෙමෙයි. ඒ කියන්නේ චක්කු සම්පස්සයෙන් උපන් සංඥාව කියනකොට චක්කු විඥාන සිත හා සංප්‍රයුක්ත වුණ ඒහා යෙදුණු යම් හඳුනන බවක් තියෙනවා නම් හඳුනා ගන්නා ලක්ෂණයක් තියෙනවා නම් එයා එයාගේ වැඩේ විතරයි කළේ. එයා කොයි වෙලාවකවත් අනිත් අයගේ වැඩ කළේ නැහැ. ඒ කියන්නේ එයා රූපය පිළිබඳව ඒ ඇති වුණු තත්වයේ පිළිබඳව ප්‍රසාදයේ සහ හිත කියන මේ ධර්මතා ටිකේ එකතුවත් එක්ක හඳුනා ගැනීම කියන දේ කළා. එතකොට ඒ හඳුනා ගැනීමට රූපේ තියෙන වේදනාව කියන ගතිය උපකාර වුණා. ස්පර්ශය කියන දේ ප්‍රත්‍ය කරගෙන තමයි මේ වේදනා සංඥාව කියන දේ පවතින්නේ. එතකොට අපිට පේනවා සංඥාව හඳුනා ගන්නවා කියනකොට මේ සංඥාව පිළිබඳව අපි තේරුම් ගන්නට අවශ්‍යයි. මේක උපේක්ෂා සහගත මට්ටමකයි ඇහැ රූප කියන දෙක අතර සිද්ධ වෙන ගනුදෙනුවේදී තියෙන්නේ. ඒ විදිහටම තමයි කන ශබ්ද, නාසය ගන්ධය, දිව සහ රස කියන ආදී තැන්වලත් තියෙන්නේ. සම්පූර්ණම අපිට උපේක්ෂා සහගත මට්ටමක හඳුනා ගැනීමක්. මේක එනකොට සංඥාවේ ස්වභාවය එක විපාක කියලා කිව්වේ. ඒක කරලා තියෙන්නේ තමා වෙතට පැමිණි දේ හඳුනා ගැනීම මිසක අම්මා තාත්තා ආදී ලෙස තමන්ගේ මනෝවිඥාණය තුලින් ගෙනෙනු ලබන දේ හඳුනා ගැනීම කියන අරමුණු හඳුනා ගැනීම නෙමෙයි එතනදී සිද්ධ වෙලා තියෙන්නේ, ධර්මයන් හඳුනා ගැනීම. එතකොට විපාක සිතකදී යෙදෙන මේ සංඥාව කර්ම කෙලෙස් බවට පත් වෙන්නේ නැහැ. හැබැයි මේ හඳුනා ගැනීම කියන දේ Tamanට කොයි වෙලාවක හරි රූපය හඳුනනවා කියලා බාහිර තියෙන රූපයේ පැත්තට නැඹුරු වෙනකොට, ඇස හෝ හඳුනනවා කියලා ඇහැ පැත්තට හෝ නැඹුරු වෙනකොට, හිත හඳුනනවා කියලා හිත පැත්තට හෝ නැඹුරු වෙනකොට අන්න එතකොට ගැටලුවක් තියෙනවා. ඇයි? අපි සංඥාව පවරා දෙනවා වෙනත් දෙයකට. අපි දකින්නේ හේතුඵල ධමයක් නෙවෙයි. අන්න ඒ නිසා අපි සංඥාව පිළිබඳව දැනගෙන සංඥාවේ සමුදය කුමක්ද කියන එක පිළිබඳව අපි දැනගන්නට ඕනේ. ඉතින් සංඥායේ සමුදය කියලා කිව්වේ ඒකට. එතකොට මේ සංඥාවේ සමුදයයි කියලා දැනගන්නකොට ඔබට සමුදය පිළිබඳව දැනගන්නට වෙනවා. සංඥාව කොහොමද හැදුනේ? සංඥාව කොහොමද හටගත්තේ? පින්නතුනේ සංඥාව කියන දේ හටගන්නේ වෙන කොහොමවත් නෙමේ, ස්පර්ශ ප්‍රත්‍යයෙන්. සංඥාව කියන දේ හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ස්පර්ශය නිසා තමයි සංඥාව කියන දේ උපදින්නේ. ස්පර්ශය නැත්තම් සංඥාව පණවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇහැ රූප චක්කු විඥාන කියන තුන් දෙනා එකතු වෙච්ච තැනක තමයි සංඥාවට පිහිටින්න තැනක් ලැබුණේ. ඒ නිසා තමයි සංඥාව අපිට ප්‍රකට වුණේ. හඳුනා ගන්න පුළුවන්කම තිබුණේ. කන ශබ්ද සෝත විඥාන ඇති වුණ නිසා තමයි අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබුණේ. නාසය ගන්ධය ගහන විඥානයේ තිබුණ නිසා තමයි අපිට ඒ ටික හඳුනා ගන්නට පුළුවන්කම තිබුණේ. එතකොට දිව රස සහ ජීවහා විඥානයේ තිබුණ නිසා තමයි අපිට ඒ හඳුනා ගන්නට පුළුවන්කම තිබුණේ. අපිට පේනවා මේ ටික එකතු වෙන තැනක තින්නම් සංගතියක් නිසා, තුන් දෙනෙකුගේ එකතු වීම කියන දේ නිසා ගොඩනැගෙන ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි මේ වේදනාව ඇති වෙන්නේ. ඒ විඳිනු ලබන දේම තමයි අපි හඳුනන්නේ කියලා. එතකොට මේ වේදනා සංඥා කියන මේ ගති දෙක තමයි පින්නතුනේ ප්‍රධාන කෘත්‍යයක් මෙතනදී සිද්ධ කරන්නේ. ඒ කියන්නේ චේතනාවට වස්තු විශේෂ බවට පත් වෙන්නේ මේ වේදනා සංඥා කියන ගති දෙක. මේ වලට කියනවා සහජාත ධර්ම කියලා. චක්කු විඥාන සිතේ උපදින විදිහට කතා කරනවා නම් සහජාත ධර්ම කියලා කියන්නේ එකට උපදිනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ මොහොතේ හට ගන්නවා. ඒ මොහොතේ එකට උපදින්නේ, පෙරපසු නැතුව උපදිනවා. චක්කු විඥාන සිත කියන දේ යෙදෙන පස්ස චෛතසිකය පෙරපසු නැතුව එකට උපදිනවා ඒ සිත සමග. ඊට පස්සේ ඒ හිතේ තියෙන වේදනාව කියන එකත් පෙරපසු නැතුව උපදිනවා. සංඥාව කියන එකත් පෙරපසු නැතුව උපදිනවා. එතකොට ඒ දේවල් එකිනෙකාට අන්‍යෝන්‍ය වශයෙන් ඒ උපස්තම්භක භාවයක් සිද්ධ කරලා තියෙනවා. සිත චෛතසිකයන්ට, චෛතසික ධර්ම සිතටත් කියන මේ අන්‍යෝන්‍ය උපස්තම්භක භාවය සිද්ධ කරලා තියෙනවා. එතකොට දැන් අපිට මෙන්න මෙතනදී වේදනා සංඥා කියන ගති දෙක විශේෂයි කියලා කිව්වේ. මේ වේදනා සංඥා කියන ගති දෙක තමයි ඊට පසු සිත් වලින් අරමුණු කරන්නේ. මේ වේදනාව සහ සංඥාව කියන ගති දෙක තමයි මේ පස්සේ සිත් වලින් පවා අරමුණු කරන්නේ. එතකොට මේ වේදනා සංඥා කියන ගති දෙක අපිට මෙතනදී අවබෝධ කරගැනීමේ නිසා ඊටාම වැදගත් වෙනවා. ඒ නිසා අපි සංඥාව පිළිබඳව දැනගන්නකොට මෙන්න මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් සංඥාව කියන දේ ඉපදුණු ආකාරය දැනගන්නට ඕනේ. ඒ නිසා තමයි යං වේදේති තං සංජානාති කියලා කිව්වේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින වේදනාව විඳිනු ලබන දේ තමයි හඳුනාගන්නේ කියලා කිව්වේ. එතකොට දැන් අපි හඳුනනවා කියනකොට ඒ හැඳිනීම අපි දන්නවා චක්කු විඥාන සිතට අදාළව තියෙනවා. ඒකේ රූපය පිළිබඳව හඳුනා ගන්නවා. හැබැයි නිල් කහ රතු ආදී විදියට පැහැ සටහන් විදියට විතරයි. එතනින් එහාට යාට ප්‍රපංච ධර්මයන්ගෙන් හෝ එහෙම නැතිනම් ප්‍රඥප්ති විදිහට හෝ ඇසුරු කරන්න පුළුවන් කමක් ඒකේ ඇත්තේ නැහැ. ඒක විතර්කණය කරන බවවත් නැහැ ඒ හිතේ. ඒක ඊටාම ප්‍රාථමික සිතක්. ඒ කියන්නේ ඒ හිතෙන් වෙන දෙයක් කරන්න බෑ. ඒක විතරයි කරලා තියෙන්නේ. ඊට පස්සේ තමයි පසුව ඇතිවන සිත්වලින් තමයි පින්නතුනේ අර ඒ හිතේ හටගෙන නැති වුණු ධර්මයන් අර වේදනා සංඥාදී දේවල් ඇසුරු කරගෙන පවතින්නේ. එතකොට අර ඇති වුණු සංඥාව අපි හිතනවා බාහිර තියෙන දේවල් හැටියට. බාහිර පවතින දේවල් හැටියට අපි දකිනවා. එතකොට ඒ රූප සංඥාව ලෝකේ තියෙන දෙයක් හැටියට අපිට පේනකොට අපි හිතනවා ඒකේ පැවැත්ම නිත්‍ය සහගත සංකල්පයක් තුලින් ඒ රූපේ එක දිගට තියෙන දෙයක් කියලා. අපි අසුරු කරන්නේ සංඥාව. සංඥාව අසුරු කරනකොට අපිට පේනවා ඒක ලෝකේ තියෙන දෙයක් කියලා. ඒ පවතින බවට තමයි අපි හැම වෙලාවකදී මේක හඳුනගෙන තියෙන්නේ. ඒ නිසා එකම දරුවා ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට යම්කිසි විදිහකින් ඔබට මේ සංඥාව රූපයට පවරා දෙන ගතිය නැති වුණොත් මේ සංඥාව රූපයට පවරා දෙන ගතිය නැති වුණොත් පින්නතුනි එදාට ඔබට එබඳු වූ රූපේ තියනවා කියලා කියන්නේ නැහැ. එබඳු ඇහැ තියනවා කියන්නේ එබඳු හිත තියනවා කියන්නේ. ඒ නිසා තමයි යත්ථ චක්කුංච නිරුජ්ජති රූප සංඥාච නිරුජ්ජති සේ ආයතනේ වේදිතබ්බා කියලා කිව්වේ. යම් තැනක ඇස නිරුද්ධ වෙනවා නම් රූප සංඥාවත් නිරුද්ධ වෙනවා නම් ඒ ආයතනේ දත යුතුයි කියලා කිව්වේ. එතකොට ඇස සහ රූප සංඥාව කියන මේ දෙකම නිරුද්ධ කළ යුතු නිරුද්ධ වන ධර්මයක්. එතකොට ඒක නිරුද්ධ කළ යුත්තේ අපි හැම වෙලාවකදීම රූප සංඥාව බාහිරට පවරා දෙන එක නතර කරලා. විඥානයේ ඇස නිස්සෘත කර ගැනීම සහ රූප සංඥාව නිස්සෘත කර ගැනීම නතර කළා. ඒක නතර කරන්න පුළුවන් කමක් නැහැ. ඔබ රූප සංඥාව නැවත නැවතත් එළියේ තියෙන මහා භූත රූපේ පැත්තට දානවා නම්. ඔබ හඳුනා ගන්නා දේ හඳුනා ගන්නා ගතිය හඳුනා ගන්නා ස්වභාවය ඔබ මහා භූත රූපේ පැත්තට දාලා එළියේ තියෙන රූපයයි ඔබ හඳුනන්නේ කියලා හිතනවා නම් ඒ එළියේ තියෙන රූපය හඳුනා ගන්නු ලබන පුද්ගලයා මේ පැත්තේ නිර්මාණය වෙනවා. ඒ ඉන්න කෙනාට ඒ ඉන්න පුද්ගලයාට පුළුවන්කම තියෙනවා පින්නතුනේ ඒ රූපය ඇසුරු කරගෙන ඒ රූපයට අනුයාතව මේ පැත්තෙන් තව පුද්ගලයෙක් නිර්මාණය කරගන්න. එතකොට එයාට දෙවන්නේක් ඉන්නවා. දෙවන්නේක් ඉන්නකොට මොකද වෙන්නේ? ඔය ඉන්න දෙවන්නට දුක් විඳින්න පුළුවන්කම තියෙනවා. ඔය ඉන්න දෙවන්නට දුක් විඳින්න පුළුවන්කම තියෙනවා. ඉපදෙන්න පුළුවන්, ලෙඩ වෙන්න පුළුවන්, මහලු වෙන්න පුළුවන්, මරණයටපත් වෙන්න පුළුවන්. ඔය ඉන්න දෙවන්නට මහා දුකකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. එතනින් නතර වෙන්නේ නැහනේ. රැස් කරගන්න කර්මය නිසා ඔවුන්ට ඒ තන ප්‍රතිසන්දි පිණිස යන්න පුළුවන්කමක් තියෙනවා. එනිසා දෙවන්නේක් ඉඳීම දෙවන්නේක් ජීවත් කර ගැනීම මෙන්න මේ විදිහට හරිම භයානකයි. දෙවන්නේක් ජීවත් වෙනවා කියන දේ ඒ සෑම තැනකම සිද්ධ වෙනවා හැම වෙලාවකදීම. උත්පත්ති කියන දෙයට හේතුව Taman ළඟ තියාගෙන ජීවත් වෙන්න. ඒ නිසා පින්නතුනේ අපිට මෙන්න මේ දෙවන්න අපේ ජීවිතෙන් ඉවත් කරගන්න අවශ්‍ය නම් ඔබට සිද්ධ වෙනවා ඒ රූප සංඥාව කියන දේ දැකලා රූප සංඥාව කියන දේ දුරු කරන්න. රූප සංඥාව දුරු කරන්න වෙන ක්‍රමයක් ඇත්තේ නැහැ. ඔබට රූප සංඥාව ඔබ බාහිරට නැඹුරු කරනකම දුරු කරන්න පුළුවන් නම්. ඔය සංඥාව විඥානත් හිතියක් බවට පත් වෙන්නේ නැහැ. හැම වෙලාවකදීම ඔය සංඥාව ඔබට විඥානයට ස්ථිතියක් බවට පත් වෙන ඔය සංඥාව රූප සංඥාවක් වුණා. ඔය සංඥාව සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා වුණොත් ඔබට පුළුවන්කම තියෙන ඔය සංඥාව නිකේතන ස්ථානයක් බවට පත් කරගන්නට. නිකේතන ස්ථානයක් කියලා කිව්වේ දැන් ඇහැ රූප චක්කු විඥාන කියන දේවල් තමයි නිකේතන ස්ථාන කියලා කියන්නේ. එතකොට එතන චක්කු විඥාන හා සංප්‍රයුක්ත යම් සංඥාවක් තියෙනවා නම් හඳුනන බවක් තියෙනවා නම් ඒක විඥාන ත්‍ිතියක් කියලා අපි කියනවා. ඒ නිසා සංඥාව විඥාන ත්‍ිතියක්. ඒ සංඥාව බාහිරට පතිත කරනවා නම් ඔබට බාහිර ලෝකයක් ගොඩනගෙනවා. බාහිර ලෝකයක් ගොඩනගෙන තැනක ඔබට බාහිර නිමිති තියෙනවා. බාහිර නිමිති තියෙන තැනක ඔබට හැම වෙලාවකදීම සංකලේශී බව තියෙනවා. එතකොට පින්නතුනේ ඔබට පුළුවන් කමක් නැහැ කවදාවත් ලෝකයේ තුල තියෙන යථාර්ථය ඒ විදිහට ප්‍රත්‍යක්ෂ කරන්න ඒ විදිහේ මනෝභාවයකින් ඒක නැවත නැවත බාහිරට පවරා දෙන ස්වභාවයකින් ඔබට පුළුවන් කමක් නැහැ ලෝකයේ පිළිබඳව දකින්න. ඒ නිසා ඔබට එතනින් එහාට ගිහිල්ලා යම්කිසි දෙයක් තියෙනවා කරන්න අද දවසේදී. ඒ මොකද්ද ඒ කරන්න තියෙන දේ? ඔය සංඥාවේ සමුදේ පිළිබඳව නිවැරදිව තේරුම් ගත්තොත් ඒ කියන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් කොහොමද සංඥාව හටගත්තේ කියන දේ ඔබ දැක්කොත් ඔබට පේන ඔය සංඥාව ඇහැටයි තිනේ. ඔය සංඥාව රූපේටයි තිනේ. ඔය සංඥාව විඥාණයටයි තිනේ. එතකොට ඔය සංඥාව පතිත වෙන්න තැනක් නැහැ. ඔබට දාගන්න තැනක් හම්බ වෙන්නේ නැහැ. සංඥාව පිහිටවන්න තැනක් නැති වෙනවා. ඒ නිසා ওই වේදනා සංඥා කියන දේවල් ලෝකෙට නැවත පවරා දෙන එක නතර කළ යුතුයි. ඒ දේ නැවත පවරා දෙන්න තැනක් හම්බ වෙනවා නම් විඥාණයට පිහිටා සිටින්න තැනක් හම්බ වෙනවා. රූප පිළිබඳව සංඥාවන් ඇසුරු කරන්න ඔබට තියෙනවා. නමුත් ඔබ ওই රූපය පිළිබඳව තියෙන සංඥාව විභූත කරන්නට අවශ්‍යයි. ওই සංඥාව දුරු කරන්න ඕනේ. සංඥාව තියෙනකන් ඔබට රූප පේනවා. රූප පේනකන් ඔබට දකින්න ඉන්නවා. දකින්න ඉන්නකන් ඔබට දුක් විඳින්න තියෙනවා. එහෙනම් අපිට දැන් මෙතනදි සිද්ධ වෙනවා මේ කාරණාව හොඳ නුවණින් සම්මර්ෂණය කරලා බලන්න. කොහොමද අපි මේක බැලිය යුත්තේ? අර හේතු ටික ගැන විමසා බලනකොට මේ තුන් දෙනෙකුගේ එකතුව නිසා හටගත්ත දෙයක් කියලා හේතු ධර්මතාව ටික නැති වෙනකොට ඒ ධර්මය නැති වෙලා යනවා කියන දේ අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ එතනින් සීමාවකටපත් නොවි අපිට තියෙනවා තවත් නොඑක් න්‍යායන් අපිට මෙනෙහි කරලා බලන්නට. මේ පිළිබඳව අපි කතා කරනකොට උදේවැය ඥානයක් තියෙනවා. උදේවැය ඥානයක් ගැන කතා කරනකොට දැන් සංඥාය සමුදයෝ කියනකොට අපිට තියෙනවා තව හිතන්න පුළුවන් අපසරියක්. නිකම්ම ස්පර්ශය කියන කාරණාවට විතරක් අපිට සීමා වෙන්න පුළුවන් කමක් නැහැ. අපි මීට පෙර දේශනාවක වේදනාව පිළිබඳව කතා කළා වගේම මෙතනටත් පෙන්නනවා අපිට තියෙන මනස පැවැත්විය යුතු තැන කොහොමද අපි පැවැත්විය යුත්තේ කියලා. එතකොට අවිජ්ජා සමුදය සංඥා සමුදය. අවිද්‍යාවගේ හට ගැනීමෙන් අවිද්‍යාවගේ සමුදයෙන් සංඥාවේ සමුදය වෙනවා. ඒ වගේම කර්මයේ සමුදයෙන් සංඥාවගේ සමුදය වෙනවා. තණ්හාවගේ සමුදයෙන් සංඥාවගේ සමුදය වෙනවා. අවිද්‍යා සමුදය සංඥාය සමුදය. අවිද්‍යාවගේ සමුදයෙන් සංඥාව සමුදය වෙනවා. අවිද්‍යාවගේ හට ගැනීම නිසා තමයි සංඥාව පණවන්න පුළුවන් කමක් තියෙන්නේ. එතකොට මේ අවිද්‍යාව නිසා සංඥාව පණවනවා කියනකොට අර පෙර වවුකුසකට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නට හේතු වන අවිද්‍යාව කියන තැන ඉඳලම අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට අවිද්‍යාව ඒ විදිහට අවිද්‍යාව නිසා තමයි සංඥාව කියන දේ පැවැත්මද පෙනෙන්නේ. ඒ විදිහට අවිද්‍යාව කියන දේ මේ භවයේ සකස් කරලා දෙන්නට අපිට උපස්තම්භක වෙලා තියෙනවා. මේ විදිහේ තියෙන මේ සංඥා භවය හදලා දෙන්න. ඒ කියන්නේ මේ මට්ටමේ තියෙන මට්ටම මේ භවයේ ගොඩනගන්නට ඒක අවිද්‍යාව කියන දේ හේතු වෙලා තියෙනවා. ඒ නිසා තමයි මෙබඳු වූ සංඥාවන් අපිට විඳින්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම කර්ම තණ්හා උපයෝගී වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි කාම භවයේ ඉපදිලා කාමසහගත සංඥා ඇසුරු කරන්නේ අද. එතකොට ඒක මේ පෙර හේතුව පැත්තෙන් අපි කතා කරන්නේ. අවිද්‍යාව නිසා, කර්මය නිසා, තණ්හාව නිසා මේ සංඥාව උපදිනවා. එතකොට වර්තමානයේ මොකද්ද මෙතන තියෙන්නේ? ස්පර්ශය කියන දේ තියෙනවා. වර්තමාන ස්පර්ශයත් නිසා අවිද්‍යා කර්ම තණ්හා කියන මේ ටිකත් නිසා වර්තමානයේ දෙන ස්පර්ශයත් නිසා අපිට සංඥාව කියලා දෙයක් ප්‍රකට වෙනවා. එතකොට මේ සංඥාව හේතු නිසා සකස් වෙච්ච දෙයක්. එතකොට දැන් මේකේ සමුදය පැත්ත ගැන කතා කළා වගේම අපිට නිරෝධය කතා කරන්නට වෙනවනේ. ඉතින් සංඥාය අස්තංගමෝ කියලා අස්තංගමේ පැත්ත ගැන කතා කරන්නට වෙනවනේ. එතකොට අන්නේ සංඥාවගේ අස්තංගමය ගැන කතා කරනකොට එහි වැයවීම පිළිබඳව කතා කරනකොට පින්නතුනි අපිට පේනවා වැයවීම කියන දේ අපි කතා කරන්නේ කොහොමද කියලා. වැයවීම ගැන කතා කරන්න වෙන්නේ අවිද්‍යාවගේ නිරෝධයෙන් අවිද්‍යාවගේ නැතිවීමෙන් සංඥාවගේ නැතිවීම වෙනවා. එතකොට අවිද්‍යාවගේ නැතිවීමෙන් සංඥාවගේ නැතිවීම වෙනවා කියනකොට මේක අතීත පෙර ජීවිතයේ අවිද්‍යාව නැතිවීමක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. අද සංඥාව පිළිබඳව අපි පවත්වන අවිද්‍යාවක් පිළිබඳව. අද සංඥාව පිළිබඳව පවත්වන අවිද්‍යාවක් පිළිබඳව. අද සංඥාව පිළිබඳව පවත්වන අවිද්‍යාව මොකද්ද? අර අපි මුලින් කතා කරපු විදිහට අපි නැවත නැවතත් මේ සංඥාව රූපේ පැත්තට පතිත කරනවා නම් රූපේට අපි දාලා බලනකම තියෙනවා නම් අරමුණු වලට දාලා බලනකම තියෙනවනම් ඒ හඳුනා ගන්නාකම හේතුවකට අයිති කියලා හේතුවකට ලඝු කරනවනම් අපිට තිදෙනා නිසාම හටගත්ත දෙයක් තුන්දෙනාගේ එකතු ස්පර්ශය නිසා ඇති වුණු දෙයක් ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියන එක පේන්නේ නැත්තම් අපිට සංඥාවේ පැවැත්මක් පේනවනම් මේ සංඥාව මේ හඳුනා ගැනීම එළියේ තියෙන අම්මා පිළිබඳවයි තාත්තා පිළිබඳවයි ගෙවල් දොරවල් පිළිබඳවයි යාන වාහන පිළිබඳවයි කියලා පේනවනම් ඒ බඳු වූ සංඥාවකට පින්නතුනි අන්න රූපය හඳුනනවා කියන මට්ටම බාහිර රූපයේ පැත්තෙන් අපිට එළියට දාලා බලන්න පුළුවන් වෙනකොට ඒ බඳු සංඥාවේ පැවැත්මට ඒ බඳු සංඥාව තියනවා කියන මට්ටමට ගේන්න සංඥාව මත පිහිටි විඥානයක් සකස් කරන්නට අවිද්‍යාව කියන දේ අද ප්‍රත්‍ය වෙනවා. ඒ නිසා තමයි අනාගතයට මේ බඳු සංඥාවක් ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අවිද්‍යාවගේ නිර්වශේෂ නිරෝධයක් තියෙනවා නම් ඒක සංඥාවගේ නිර්වශේෂ නිරෝධයක්. අවිද්‍යාවගේ නිර්වශේෂ නිරෝධයක් තියෙනවා නම් ඒක සංඥාවගේ නිර්වශේෂ නිරෝධයක් වෙනවා. ඒ නිසා කර්මයේ නිර්වශේෂ නිරෝධයක් තියෙනවා නම් ඒක මේ තියෙන සංඥාවගේ නිර්වශේෂ නිරෝධයක් බවට පත් වෙනවා. එයි අපි කර්මය නිසා තමයි අපිට මේ කියන සංඥාව තියෙන්නේ. ඒ කියන්නේ වර්තමානයේ අවිද්‍යාව නිසා ගොඩනගන කර්මය නිසා තමයි අපිට මේ සංඥාව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් කෙරෙහි පතිත කරන්නේ. ඒ කියන්නේ කාම සහගත මට්ටමේ කර්මය නිසා තමයි මේ මේකේ පැවැත්ම පේන්නේ. මේ ප්‍රවෘත්ති මට්ටමෙනුත් පේන්නේ නිසා තමයි. අනාගතයට ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කමක් තියෙන මේ වර්තමානයේ සකස් කරන හේතු ටිකට අනුරූපීව තමයි. ඒ නිසා මෙතන තියෙනවා කර්මයක්, ඒ වගේම කර්මයට කරන තණ්හාවක්. අවිද්‍යාවගේ නිරෝධයෙන්, කර්මයේ නිරෝධයෙන්, තණ්හාවේ නිරෝධයෙන් සංඥාව නිරුද්ධ වෙනවා. ඒ සංඥාව නිරුද්ධ වෙන්නේ සංඥාව දෙපැත්තකින් තියෙනවා. අපිට අද පණවන්න පුළුවන්කම තියෙනවා නම් අනාගතයට ලැබෙනවා. හැබැයි අද පණවන්න පුළුවන්කම තියෙන අවිද්‍යාව නැති වුණොත්, සංඥාව, කර්මය නැති වුණොත්, තණ්හාව නැති වුණොත් සංඥාව පවතින්නේ නැහැ. නොපවතින තැනටපත් වෙනවා. ඊට පස්සේ ඒ සඳහා අපිට අද ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගෙන ස්පර්ශ ප්‍රත්‍යයෙන් නිරුද්ධ වෙන සංඥාව පිළිබඳව අපිට නුවණින් ප්‍රත්‍යක්ෂ කරන්න වෙනවා. කොහොමද ස්පර්ශ නිසා සංඥාව හටගත්තේ? ස්පර්ශ නැති වෙනකොට කොහොමද සංඥාව නැති වුනේ කියලා අපිට මේ සංඥාව පිළිබඳව හොඳින් නුවණින් ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්නට සිද්ධ වෙනවා. ඒ විදිහට සංඥාව පිළිබඳව අපි නුවණින් හොඳින් ප්‍රත්‍යක්ෂ ලෙස දකිනකොට පින්නතුනේ සංඥාවට අනුරූපීව අපිට කර්ම කෙලෙස් තිබුණා නම් අන්න ඒ කර්ම කෙලෙස් අපෙන් දුර වෙලා යනවා. ඒ නිසා අද අපිට කරන්නට දෙයක් තියෙනවා. ඒ කරන්නට තියෙන්නේ මේ සංඥාව පිළිබඳව අවබෝධ කරගන්න එක. සංඥාව පිළිබඳව අපි අවබෝධ කරගන්නකොට සංඥාව කියන දේ හඳුනා ගන්නට ඕන. සංඥාව කියන්නේ මොකක්ද කියලා. ඒකයි ඉති සංඥා කියලා කිව්වේ. ඉති සංඥායේ සමුදය කියනකොට මේක තමයි සංඥාවේ තියෙන සමුදය කියලා කියනකොට සංඥාව හටගත්තේ මෙන්න මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් කියන එක අපි අවබෝධ කරගත්තා. එතකොට ඒකට හේතු වන අනිකුත් කාරණා පිළිබඳව අපි විමසා බැලුවා. අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාරය මේ ආදී ලක්ෂණ ටික පිළිබඳව අපි බැලුවා. ආහාරය කියලා කිව්වේ එතන ස්පර්ශය කියන එක. එතකොට ස්පර්ශය නිසයි සංඥාව කියන දේ ප්‍රකට වෙන්නේ. ඊට පස්සේ අවිද්‍යාවගේ නිරෝධයෙන්, කර්මයේ නිරෝධයෙන්, තණ්හාවේ නිරෝධයෙන්, ස්පර්ශයේ නිරෝධයෙන් සංඥාව නිරුද්ධ කරන්න පුළුවන්කම තියෙනවා කියන එක අපිට පේනවා. එතකොට ඒක අපි කතා කළා අනාගතයට ලැබෙන දේත් නිරුද්ධ වෙනවා. ඒ වගේම වර්තමානයේ තුලත් අපිට මේ සංඥාව පවත්වන්න තැනක් නැති වෙනකොට මේ සංඥාව නිරෝධයටපත් වෙනවා කියලා පැති දෙකකින් අපි මේ පිළිබඳව පැහැදිලි කළා. පින්නතුනේ මේක ඊටාම ගැඹුරු කාරණාවක්. ඇතැම් විටක ඔබට එකපාර මේක ශ්‍රවණය කළත් ඔබට නොයැටෙන්නට පුළුවන්. ඒ නිසා මේක තමයි මේ බුද්ධ ශාසනයකින් අපිට ලබන්න පුළුවන් මහා ගැඹුරු පරාසය. ඔබේ නුවණ මේ ඔස්සේ විහිදුවේ නැති වුණොත් ඒ හේතුවෙන් ඔබට මෙලොව වශයෙන් දුක උරුම වෙනවා, පරලොව වශයෙන් ඔබට දුක උරුම වෙනවා. ඒ නිසා ඔබේ ජීවිතය අර්ථාන්විත කරගත යුතුයි. ඔබේ ජීවිතේ නිවැරදි අර්ථයක් ඔබ පවත්වා ගත යුතුයි. ඒ අර්ථය පවත්වන්න පුළුවන් කමක් නැහැ මේ ගැඹුරු ධර්මය පිළිබඳව ඔබ සම්මර්ෂණය කරන්නේ නැත්තම්. අපි වැරදි කරන්නේ නැහැනේ කියලා ඔබ නිකන් හිතාගෙන හිටියා කියලා මේ ගැඹුරු ධර්මයේ තුලින් ලබන ඒ උතුම් නිවීම ලබන්න ඔබට පුළුවන් කමක් නැත්තේ නෑ. මේ මෙච්චර ආයාසයෙන් හරි ඔබ මේක තේරුම් අරගත්ත යුත්තේ මේ ලෝකේ මිදෙන්න අවශ්‍ය නිසා නැත්නම් ඔබට දුක එන්න හේතු ටික නැති එක විතරයි අද තියෙන. ඔබට දුක එනවා. වරද කරන්න හේතු නැති ටික විතරයි තියෙන. හේතු ටික ඇති වෙච්ච ගමන් ඔබ වරද කරනවා. එතකොට ඔබට දුක එන්න හේතු ටික තියාගෙන නම් වැරදි වෙන්න හේතු ටික ඔබ ළඟ තියාගෙන නම් ඔබ කවදාවත් නිවැරදි කෙනෙක්වත් දුක නැති කෙනෙක්වත් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මේ දුකෙන් මිදෙන්නට ප්‍රඥාවන්තයෙක් වන්නට ඕනේ. ප්‍රඥාව පවත්වන්නට නම් ඔබ අවබෝධයක් කරන්නට ඕනේ. නුවණින් අවබෝධ කළොත් විතරයි පින්නතුනි ඔබට මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඔබ නුවණින් දැනගෙන නුවණින් මිදෙන කෙනෙක් බවට පත් වෙන්න. අද දවසේදී කල්පනා කරගන්න මේ විදිහට ඔබ උතුම් සද්ධර්ම ශ්‍රවණය කළ යෝනිසෝ මනසිකාරාදී පවත්තල වටිනා කුසලයක් සිද්ධ කරගත්තා. මේ සීල කුසල ධර්මයන් අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සීල කුසල් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං, චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං, බෝධයන්තු සිවං පදං. ඒ වගේම ඔබ නමින් නැසීමේ පරිලෝකීය සීල ඥාතීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටත්, ඒ වගේම මේ ධර්මය ඔබට ලබා දෙන්නට මේ අවකාශයේ සරසා දුන් හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් බව, චිරජීවනයේ සලසේවා, කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය ඔබට හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා හැමදෙනාම පින් අනුමෝදන් වන්න. හැමදෙනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා.